නායෑමට ලකෝ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමතුව හා පින්නතුව අතර 102 වන කිලෝමීටර කණුව ආසන්නයේ මාර්ග කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවනවා. පස් සහ ගල් ඉවත් කිරීමේ කටයුතු අවසන් අධියරේ පවතින අතර රථවාහන ගමනාගමනය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නැහැ. එමතුව නායකී ස්ථානයේ නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ පස්වරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එම අවස්ථාවට යුද හමුදාපති ලුතිරන් ජෙනරාල් විකුම් ලියනගේ සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුද එක්ව සිටියා. මේ අතර බද්දේගම ගින්ගඟ හරහා පිහිටා තිබෙන මීමැඩුම පාලම සහ මාර්ගය අතර කොටසක් ගිලා බැස තිබෙනවා. අද උදෑසන එම ස්ථානයේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් නිරීක්ෂණය කළ අතර පවතින අවදානම් තත්ත්වයේ හේතුවෙන් මේ වන විට එම පාලමට රථවාහන ඇතුළු වීම සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. මධ්‍යම කඳුකරයට ඇද හැරෙන අධික වර්ෂාපතනය හමුවේ පොල්ගොල්ල ජලාශයේ වාන්දරට විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් එහි පහළ කොටසේ ජීවත් වන හා මහවැලි ගංගාව පරිහරණය කරන ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය දැනුම් දෙන්නේ. මේ අතර කාසල් රී සහ මවුස්සා කැලේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇදහැලමින් පවතිනවා. මේ හේතුවෙන් එම ජලාශ පිටාර මට්ටමට පැමිණ ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ. විමල සුරේන්ද්‍ර, ලක්ෂපාන, නවලක්ෂපාන, පොල්පිටිය හා කැනියොන් ජලවිදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම මට්ටමින් සිදු කරන බවද ජලාශ භාර ඉංජිනේරුවරුන් ප්‍රකාශ කළා. මේ අතර නිල්බලා ගංගාව ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශය සඳහා ගංවතුර අවදානම් නිවේදන පැය 24කින් දීර්ඝ කර තිබෙනවා. අවදානම් නිවේදන දීර්ඝ කර ඇත්තේ ඉහළ ධාරා ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබීමේ හේතුවෙන්. ගින්ගඟ ද්‍රෝණියට නිකුත් කර ඇති ගංවතුර අවදානම් නිවේදනද පැය 24කින් දීර්ඝ කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. ඉදිරි දින තුන තුලත් දිවයිනට අධික වැසි සහිත කාලගුණික තත්වයක බලපෑම් එල්ල විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයින තුල මේ දිනවල තියෙන වර්ෂාපතනය ගත්තම ඉදිරි දින කීපය 14 15 16 17 කියන දිනයන් වල සාපේක්ෂව වැඩිවීමක් අපේක්ෂා කරනවා. හැබැයි මේ තත්ත්වයට තී දිවයිනේ වර්ෂාව තියෙන්නේ උදේ කාලේ නෙවෙයි, සන්ධ්‍යා කාලේ හෝ රාත්‍රී කාලේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් තමයි නිර්මාණය වෙන්නේ. සාමාන්‍ය වැසි තත්ත්වය නිර්මාණය වෙන්නේ රට අභ්‍යන්තර ප්‍රදේශවල විශේෂයෙන්ම. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.